සුබෝදැසනක් සියලු දෙනාටම මා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරත් පෙරේරා ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක නැත්නම් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෙනුවෙන් තමයි අද අපි පෙනී සිටින්නේ. අද මාතෘකාව උනේ අපි හැමෝම දන්නවා රටේ පවතින ප්‍රශ්නය. විශේෂයෙන්ම දැඩි ආර්ථික අර්බුදයක් ඒ වගේම දැඩි දේශපාලනික අර්බුදයකට රට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා මිනිසුන්ටත් දැඩිව ඒ පීඩනය දැනෙනවා. ඔවුනුත් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පාලා තියෙන්නේ. සෞඛ්‍ය වෘත්තිකයන් හැටියට අපිත් සුවිශේෂ ප්‍රශ්න ගණනාවකට මුහුණ පාලා තියෙනවා. අපිට හිතුණා අද දවසේ සුවිශේෂ පැතිකඩක් ගැන කතා කරන්න. එය කුමක්ද? ඒ ගැන කතා කරොත් අද අපිට තේරෙනවා මේ තෙල් ප්‍රශ්නේ හන්දා මිනිසුන් ගොඩක් පාරට වැටිලා ඉන්නේ. ඒ වගේම තෙල් ලබා ගන්නත් උන් පාරේ රස්තියාදු වෙනවා. මේ පැය ගණන් නෙමෙයි, දවස් ගණන්. මෙහිදී ඔවුන්ට ශාරීරික අපහසුතාවයන් ඇති වෙනවා. ඒ වගේම මානසික අපහසුතාවයන් ඇති වෙනවා. අපි දන්නවා මේ මෑත කාලේ මරණ සෑහෙන සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ මිනිස්සු තෙල් පෝලිම් වල රැදී සිටින විට මැරුණා කියලාවත් දන්නේ නැහැ. කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් ගිහිලා ඉබිලා බල්ලා ඒක වාහනේ එළිය ඉදිරියට යන්නේ නැතුණාම තමයි ඒකත් හොයාගන්නේ. එතකොට අපි දන්නා මේ තෙල් පෝලිම් වල ඉන්නවා විශේෂ රෝගී තත්ත්වයන් තියෙන වලට බෙහෙත් ගන්න මිනිස්සු. ඒ වගේම මානසික ආතතියෙන් පෙළෙන මිනිස්සු. ඒ වගේම අපි දන්නා මෙතන පහසුකම් සපයලා නැහැ. මේ පැය ගණන් දින ගණන් ඉන්න. මොකද වෙන්නේ? අපි දන්න විදිහට තෙල් පෝලිම් නැහැ. අපි ආවා, අපි අවශ්‍ය ඉන්ධන ටික ලබා ගත්ත ගියා. එහෙනම් අපි මේ තෙල් පෝලිමේ රැඳී සිටින විට අපි අපේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ශාරීරික සහ මානසික සෞඛ්‍ය. ඒතකොට මේ ගැන කතා කරන්න අප සංගමේ නියෝජනය කරමින් මම හිතන්නේ අපි සමීපව දන්න හඳුනන විශේෂඥ වෛද්‍යරු කීප දෙනෙක් ඉන්නවා. උපුල් දිසානායක කොළඹ ජාතික රෝහලේ කායිකාංශයේ කටයුතු කරන, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියංජලි සොයිසා. ඒ වගේම මාත් එක්ක ඉන්නවා ඉෂාන්දි සොයිසා, අපිත් එක්ක කටයුතු කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම්. එතකොට මම හිතනවා අද දවසේ අපිට මේ ගැන මහජනතාව දැනුවත් කිරීම සඳහා හොඳ පණිවිඩ ටිකක් දී ගන්න පුළුවන් කියලා මම වැඩි වෙලා ගන්නෑ. උපුල් දිසානායක මහත්මයාට මම ආරාධනා කරනවා පළමුව ඔබ වෙත ඒ අදාළ පණිවිඩ ටික දෙන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සුරන්ත. දැන් අපි කල්පනා කරේ කායික සෞඛ්‍ය, මේ ක්‍රයිසිස් ටයිම් මේ අර්බුදකාර අවස්ථාවේදී කායික සෞඛ්‍ය අපිට තියාගැතිය හැකි උපරිම හොඳින් තියාගන්නේ කොහොමද? ඉතින් ඔක්කොම හොඳින් තියාගන්න බැරි වෙයි, පුළුවන් තරම් හොඳින් තියාගන්නේ කොහොමද කියලා. දැන් මේ අපි දැක්කා මේ අර්බුදේ හැමුවේ ප්‍රධාන ප්‍රශ්න කීපයක් කායික රෝගවලට යන්නේ නැතුව කායික සෞඛ්‍ය හොඳට පවත්වාගෙන ඉන්නට ප්‍රශ්න වෙන දේවල් අවස්ථා කීපයක්. පළවෙනි එක තමයි ඇක්සෙස් ටු මෙඩිකල් කෙයර්. ඒ කියන්නේ අපේ අසනීපයකට රෝහලකට හෝ වෛද්‍යවරයෙකු ළඟට යාමේ තියෙන අපහසුතාවය. දෙවැනි එක පර්චේසින් පවර්. ඒ කියන්නේ යම්කිසි දෙයක් මුදලට සෞඛ්‍ය සේවයට යන්න ඕනේ නම් ඒ මුදල් සම්බන්ධ අපහසුතා ඇති වෙනවා රුපියල අවප්‍රමාණ වීම සමග. තුන්වෙනි එක අපි කල්පනා කරනවා වල්නරබල් ගෲප්ස්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එක කොට්ටාශයක් ඉන්නවා කායික සෞඛ්‍ය පිළිබඳව ලොකු ප්‍රශ්නකාරී අවස්ථා එන්න පුළුවන් කට්ටියක්. ඊළඟට අලුතෙන් දැන් මේ තමන්ගේ වාහන සහ පොදු ගමනාගමනයේ තියෙන අපහසුතා නිසා අලුතෙන් වෙන ප්‍රවාහන කටයුතු වලට යොමු වීම නිසා ඇති වෙන ප්‍රශ්න සහ නියුට්‍රිෂන්, ඒ කියන්නේ පෝෂණය පිළිබඳව වන්නා වූ ගැටලු සම්බන්ධයෙන්. දැන් මේ සියල්ල සම්බන්ධයෙන් අපි කෙටියෙන් කතා කරමු. පස්සේ ප්‍රශ්න වලට ඒ උත්තර දෙන අවස්ථාවේදී අපි මේ ගැන වැඩිපුර කතා කරමු. පළවෙනි එක තමයි ඇක්සෙස් ටු මෙඩිකල් කෙයර්. ඒ කියන්නේ කොහොමද දැන් මේ තියෙන විශේෂයෙන් ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් කොහොමද සෞඛ්‍ය ආයතනයකට ළඟවන්නේ? දැන් මුලින්ම ඉන්වෝඩ් කෙයර්. ඒ කියන්නේ අසනීපයක්, රෝහල් ගත වෙන අසනීපයක් වුණහම
රෝගියෙකුට රෝහලකට යාම පහසුයි. අපි දැක්කා මරණ කීපයක් සිද්ධ වෙනවා මේ කුඩා දරුවෙකුට සීනි බැස්සා. නමුත් අපිට ඈත තියෙන බදුල්ල රෝහලට මේ රෝගියා ගෙනියා ගන්න බැරි වුණා කාටවත් පෙට්‍රල් නොතිබීම නිසා. නමුත් එතන ඉඳලා කිලෝමීටර් කීපයක් තුල තිබ්බා රජයේ රෝහලක්. ඒතොර අපි මුලින්ම කියන්නේ ලොකු හොඳ ඉස්පිරිතාලයක් කියලා යන්න ට්‍රාන්ස්පෝර්ට් නැහැ කියලා ඉන්න එපා. ඔබගේ ළඟම තියෙන රජයේ රෝහලට යන්න. ළඟම රෝහල හොඳම රෝහල හැටියට අපි මේ වෙලාවේදී සලකමු. ඊළඟට සායන කටයුතු සඳහා රෝහල් ගතට මේදී ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් මම සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි මං හිතන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයෙන් අපි ඉල්ලා හිටිමු ළඟම රෝහලේ සායනයට මේගොල්ලන්ව යොමු කිරීමේ ක්‍රමවේදයක් හදන්න කියලා. සමහරවල් මේ රෝගීන් කැමති ලොකු රෝහල් වලට යන්න. ඒ කියන්නේ කොළඹ රෝහල, කරාපිටිය, මහනුවර, අනුරාධපුරය, යාපනය වගේ රෝහල් වලට යන්න කැමති ළඟ රෝහලට යන්න නැතුව. මේ රෝහල එතකොට යන්න විදියක් නෑ, අපිට සායන්ට යන්න බෑ කියලා ගොඩ දිනක් නිකන් ඉන්නවා. ඉතින් ඒ ප්‍රශ්නෙට මුහුණ දීම සඳහා මං හිතන්නේ දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් ඇටියට රෝගීන් අත්‍යවශ්‍යම රෝහල හේතුවක් නිසා මිසක් දුරස්ත රෝහල් වල සායන වලට යන්න නැතුව තමන්ගේ ළඟම සායනයට යන්න ලෑස්ති කරගත්තොත් හොඳයි. ඊළඟට රෝහලකට යන්න බැරි නම් සායනට යන්න බැරි නම් ඔබ ළඟ සායන පොතක් තියෙනවා. ඒ පොතේ බෙහෙත් ටික ළඟම ඒක ලියපු බෙහෙත් ටික ළඟ තියෙන ෆාමසියකින් මිලදී ගන්න කියලා අපි ඉල්ලා හිටිනවා. බෙහෙත් නෑ අපිට සායනට යන්න බෑ කියලා ඉන්නේ නැතුව. ඊළඟට දැන් පර්චේසින් පව, ඒ කියන්නේ අපිට සෞඛ්‍ය මිලදී ගැනීම සඳහා වූ අපහසුතා රුපියල අව ප්‍රමාණ වීම සමග. දැන් මේ ඔබගේ බෙහෙත් ඔබ විශේෂයෙන්ම පෞද්ගල ශාස්ත්‍රයේ බෙහෙත් ගන්නවා නම් ඔබගේ තියෙන අර බෙහෙත් වට්ටෝරුව සමහර විට ජෙනරික්ස් ඖෂධ නාමයෙන් ලියා නොතිබෙනවා වෙන්න පුළුවන්. එතකොට දෙකක් තියෙනවා. ඔබ ඊළඟ සැරේ ඔබගේ වෛද්‍යවරයා හම්බෙනකොට ඔබට මේ වියදම දැරිය හැකි මුදලකට ඈතින් තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්ද ඖෂධ නාමයෙන් ඔබගේ බෙහෙත් ලබා දෙන ලෙස, සහ ෆාමසීට ගියපුවම ෆාමසීන් කියනවා නම් මේ නමින් මේක නැහැ, නමුත් මේ වගේම පව බෙහෙතක් තියෙන ඖෂධ නාමය වෙනස්, බය නැතුව ඒ බෙහෙත ගන්න. ළඟම තියෙන ඔසුසලක් මම හිතන් තියෙන ඔසුසලේ බෙහෙත් ගොඩක් ලාබෙට හොඳ ප්‍රමිතියෙන් යුතුව ඔබට ලබා ගන්න පුළුවන්. ස්පීසී බෙහෙත් ඉල්ලන්න. ඊළඟට බෙහෙත් ඉවර වෙයි කියලා බයේ අර පෙට්‍රල් ඩීසල් හංගනම වගේ බෙහෙත් ගොඩක් අරගෙන මාස 6කට 7කට තමන් සතුටුකම් තියාගන්න එපා. මොකද එකක් ඒ බෙහෙත් අසුරා, ඒක ආරක්ෂිතව තියන්න අවශ්‍ය සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඒවා ගෙවල් වලින් නරක් වෙන්න පුළුවන්. අනිත් එක ඔබේ බෙහෙත් වෙනස් වෙන්න පුළුවන් ඊළඟ මාස කීපය තුළ ඔබේ රෝගී තත්ත්ව වෙනස් වීම නිසා කියලා. අන්ත තමයි නිතර ඔබ වෛද්‍යවරයෙකු හම්බෙන්න යනවා නම් විශේෂයෙන් පෞද්ගලික අංශයේ මාසෙන් මාසෙට යනවා නම් ඔබගේ වෛද්‍යවරයාගේ අහන්න මෙච්චර ළඟින් ළඟින් අපි ආයුතුද, එහෙම නැත්නම් ඈතින් ඈතින් අපිට එන්න පුළුවන්ද. මොකද අමාරුවක් වුණොත් කොහොමරත් යාමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අමාරුවක් නැතුව අර නිකං විසිටයක් හැටියට යනවා නම් ඔබට ඒකට යාමට තියෙන මුදල්මය ප්‍රශ්න එනවා නම් ඈතින් ඈතින් වෛද්‍යවරයෙක් හම්බෙන්න පුළුවන්ද කියලා අහන්න. වෛද්‍යවරයෙකුගෙන් අපි ඉල්ලා සිටින්න වෙන්නේ රෝගියෙකුට බෙහෙත් ලියනකොට ඒ රෝගියත් එක්ක කතා කරන්න එයාගේ මිලදී ගැනීමේ හැකියාව කොහොමද කියලා. පුළුවන් තරම් ඖෂධ නාමයෙන් බෙහෙත් ලියන්න. අනිත් තමයි අත්‍යවශ්‍ය බෙහෙත් කියන දේවල් රෝගියාට ලකුණු කරලා දෙන්න. දැන් මේ රෝගියා ගන්නා වූ බෙහෙත් වලින් දැන් උදාහරණයක් හැටියට හෘදයාබාධයක් ඇතිවක තියෙන රෝගියෙක්ගේ අත්‍යවශ්‍ය බෙහෙත් හැටියට අපි සලකන්න ඇස්පිරින්, ක්ලොපිඩොග්‍රල් සහ ඇටෝවාස්ටටින් බෙහෙත් ටික. ඒ බෙහෙත් ටික ලකුණු කරලා දෙන්න. අනිත් එක තමයි සමහර බෙහෙත් නැත්තම් කොස්ට් ඉෆෙක්ටිව්, ඒ කියන්නේ ගණන් අඩු, ඒහා සමාන බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් වලට මාරු වෙන්න පුළුවන්ද කියලා රෝගියාගේ මිලදී ගැනීම හැකියාව අඩු නම් ඒ ගණන් අඩු බෙහෙතකට මාරු වෙන්න එක නම් හොඳයි. අනිත් එක තමයි
රෝගීන්ගේ පැත්තෙන් ගත්තාම විටමින් වලට මේ රෝගීන් ගොඩක් මුදල් වියදම් කරනවා. එතකොට සමහරවල් අපි දකිනවා අත්‍යවශ්‍ය බෙහෙත් ගන්න නැතුව ඒ විටමින් ටික අරගෙන ගෙදර යනවා. එතකොට වෛද්‍යවරයාගේ පැත්තෙන් මම හිතන්නේ රෝගියාට කියන හොඳයි මේක මේ විටමින් වර්ගය මේ තියෙන්නේ අර බෙහෙත් අරගෙන පුළුවන් නම් මේක අරගන්න කියනවා නම් හොඳයි. විටමින් නැතුව ජීවත් වෙන්න පුළුවන් රෝග වට්ටෝරුව කර මේ ඖෂධ වට්ටෝරුවක බෙහෙත් වලින්. අපි vulnerable groups ඒ කියන්නේ අසනීප වලට ප්‍රශ්න වෙන්න පුළුවන් අපි කොට්ටාස කීපයක් අඳුර ගන්නවා. පළවෙනි එක තමයි ගර්භණී මාතාවන්, කුඩා දරුවන්, අත දරුවන්, වයසක වයෝවෘද්ධ රෝගීන් සහ දීර්ඝකාලීන අසනීප වලින් පෙළෙන රෝගීන්. මේ රෝගීන් මේ ගල්ටිය ඕනෙම වෙලාවක රෝහලකට යන්න සූදානම් ඉන්න ඕනේ. එතකොට අපේ ගෙදර අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ මෙයා අසනීපුනොත් අපි කොහොමද යන්නේ කියලා. ඉතින් මේ අන්තිම පෙට්‍රල් මිල්ලීට 50 කඩේ යනවා වෙනුවට ගෙදර තියාගෙන මේ සඳහා පමණයි අපි මේක වියදම් කරන්නේ කියලා පොඩ්ඩක් වෙනම තියාගත්තොත් හොඳයි රෝහලකට යාමේ ක්‍රමයක්. ඒ අතරම අපි කතා නොකරන දේවල් මේ දවස්වල පැතිරෙන රෝග ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, වෛරස් රෝග, ලෙප්ටොස්පයිරෝසිස් වගේ රෝගිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයත් ජනතාවගේ අවධානයත් තදින් යොමු වෙන්න ඕනේ. අලුතෙන් එන ට්‍රාන්ස්පෝර්ට් ඒ කියන්නේ බයිසිකල් වල යාම, පයින් ඇවිදීම වගේ දේවල් වලදී ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. අපි ඒ ක්‍රියාමාර්ග ගැන හෙමින් කතා කරමු. රජයේ පැත්තෙන් ගත්තම අපි ඉල්ලා හිටිනවා බයිසිකල් පාර්ට්ස් ගැන හිතන්න. මේ වෙලාවේ මිනිස්සු බයිසිකල් යනවා. නමුත් අපි රෝහල් වල දකින්නවා බයිසිකලේ ගිහිල්ලා අර වාහන වල හැප්පෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒසොට බයිසිකල් ලේන්ස් ගැන හිතුවොත් හොඳයි. වැඩ කරන තැන් වල ඇවිල්ලා නාලා ඇතුළත එක එනුමක් ඇඳගන්න ෆැසිලිටීස් දෙන්න. මේ ප්‍රශ්නේ මම හිතන්නේ අද හෙට කෙරවල වෙයි කියලා. ලොง ටර්ම් සොලියුෂන් සම්බන්ධයෙන් පොදු ප්‍රවාහන සේවා මීට වඩා ගුණාත්මක කළොයිව සම්බන්ධයෙන් රජයේ අවධානය මීට වඩා යොමු යුතුයි. අපි වෙනම කතා කරමු අර තෙල් පෝලිං වල සිද්ධවෙන්නා වූ මරණ කොහොමද නවත්තන්නේ කියලා. ඒ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයේ අදහසක් හැටියට අපි රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීමක් කරනවා මේ තෙල් පෝලිං වල ඉන්න අයගේ සෞඛ්‍ය තත්ත්වයෙන් සංගණනයක් කරන්න කියලා. ඒ ඉන්න අයගේ වයස් පරිමාවන්, ඒගොල්ලන්ට දැනට තියෙන රෝග, මොකද ඒ වගේ දෙයක් කරොත් ඒ පිළිබඳව මීට වඩා ක්‍රමවත්ව මේ මරණ අඩු කිරීම සඳහා යම්කි ක්‍රියාමාර්ගයක් ගත හැකි. මම හිතන්නේ දිය තවදුරටත් අපි කතා කරන්න නැතුව අපේ ප්‍රියංජල් සොයිසා මැතිනියට අපි කතා කරන්න දුන්නොත් හොඳයි. මොකද කායික රෝගවලට වඩා එතුමියගේ සම්බන්ධ දේවල් මම හිතන්නේ වඩා වැදගත් වෙයි මේ අවස්ථාවේදී. බොහොම ස්තුතියි. සුබ දවසක් ඔබ සැමට. දැන් අද අපි දන්නවා අපි මිනිස්යන් වශයෙන් අපි හැම කෙනාම තියෙන අන්තිම බලාපොරොත්තුව තමයි සතුටෙන් ඉන්න එක. ඒ සතුටෙන් ඉන්න එකයි මානසික සෞඛ්‍යයයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි මානසික සෞඛ්‍යයෙන් සිටියහම අපේ සමාජය සෞඛ්‍ය සම්පන්න වෙනවා, අපේ රට සෞඛ්‍ය සම්පන්න වෙනවා. නමුත් අපි දන්නවා අද අපේ සමාජය ඇති වෙලා තියෙන ආර්ථික දේශපාලනමේ සමාජීය අර්බුදය නිසා අපි බොහෝ දෙනාගේ මානසික සෞඛ්‍ය අඩපණ වෙලා තියෙන බව. ඒ අඩපණ වීම නිසා සමහර අවස්ථාවලදී අපි හැම දිනාටම නියම තීරණ ගැනීම, විසඳුම් ගැනීම සහ ජීවිතයේ ප්‍රීතිමත් ස්වභාවය ගෙදිලා ගිලා තියෙනවා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්නේ මේකට හේතුන් මොනවද? මේකේ ලක්ෂණ මොනවද? කියන්නේ මානසික අවපීඩනයේ ලක්ෂණ මොනවද සහ වැදගත්ම කාරණය තමයි ඔබගේ මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්නේ කොහොමද මේ කාලයේදී කියලා. දැන් අපි පළවෙනි කාරණය ගැන බැලුවොත් අපේ මානසික සෞඛ්‍ය අනිවාර්යයෙන්ම යම්කිසි බලපෑමක් ඇති වී බව අපි දන්නවා. ඒකේ ලක්ෂණ ගැන අපි ටිකක් බලමු. මානසික සෞඛ්‍ය අඩපණු වුණාම ලක්ෂණ අපේ ශරීරයෙන් සහ මනසින් දැනෙන්න පුළුවන්. ශරීරයෙන් දැනනවා නම් අපිට එහෙ මෙහෙ හන්දිපත්වල අමාරුකම් තියෙනවා. විද්‍යානුකූලව වෛද්‍ය වශයෙන් කිසිම ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් බොහොම තෙහෙට්ටුවක් තියෙනවා, බොහොම අපහසුයි ඇඟට, ඔළුව කැක්කු, මේ වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්.
සමහරවිට හදවත ගැහෙනවා වගේ සත්තත් දෙන්න පුළුවන්. බොහෝ විට වෛද්‍යමය හේතුවක් නොවෙන්නට පුළුවන්. ඒකනක් බලන්නට ඕනේ. නමුත් එහෙම දෙයක් නැත්තම් නමුත් ශාරීරියට දරුණු බලපාලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් සමහර විට මානසික පීඩනය නිසා කියලා. දැන් මනස වශයෙන් ගත්තොත් ඔබට කොන්සන්ට්‍රේට් කිරීමේ හැකියාව, ඒ කියන්නේ මනස එක තැන තියා ගැනීමේ හැකියාව බොහෝසෙන් අඩපණ වෙලා තියෙන්න පුළුවන්. ඔබට බොහෝ විට නිදියන්නම හිතෙන්න පුළුවන්, නැත්නම් නිදියන ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. කෑම රුචියේ වෙනස් වීම ඇති වෙන්නට පුළුවන්. පොඩි දෙයටත් නිතරම තරහ යන සුළු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මනස වැටෙන්න පුළුවන්. ඒ වැඩිහිටියන්ගේ තියෙන මානසික පීඩනය නිසා තියෙන ලක්ෂණ. දරුවන්ගේව වෙනම තියෙනවා. අපි ඒක ගැන පස්ව කතා කරමු. දැන් මේ මානසික අවපීඩනයේ හෝ ආතතිය ලක්ෂණ අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ට්‍රෙස් දැනෙන්නට හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක අපේ පෞද්ගලික ජීවිතයේ ගැටලු තියෙනවා නම් වෙන්නට පුළුවන්. නමුත් ඒ වගේම අපේ නූතන සමාජයේ අපේ රටේ තියෙනා මේ අර්බුදකාරී තත්ත්වය නිසා බොහෝසෙයින් අපි සෑම දිනාටම මානසික සෞඛ්‍යන බලපාලා තියෙනවා. අපි කරපු යම්කිසි සමීක්ෂණයක් young adults group එකේ කියන අවුරුදු 25යි 30යි අතර කරපු group එක අපි දැක්කලා තිනවා තමාගේ ජීවිතයට හානි කරන්න තියෙන අදහස්, හානි කිරීම වගේ දේවල් වැඩි වෙලා තියෙන බව. එහෙනම් මේ தત્ත්වය දරුණු වශයෙන් අපේ මනසට බලපාලා තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් අපි සාකච්ඡා කරා වගේ අධික වශයෙන් කාල ප්‍රමාණයක් සමහර විට දවස් ගාණක්ම තෙලපෝලින් වලට ඉන්න වෙලා තියෙනවා. කාලය අපතේ යනවා, අපේ ශරීරයට අපහසුයි, බොහෝ දේවල් මම පවා අවුරුදු 60ක් එක පොල් පොල්ම ඉඳලා තියෙනවා. ඒත් එක්කම දැන් ගෑස් අමතකම වෙලා ගිහලා තියෙන්නේ. එතකොට අපේ දරුවන්ට අපේ අනාගතයට මොකක් වෙයිද? අපේ සමාජයට ඇයි මෙහෙම උනේ? මෙච්චර ලස්සන රටක්, මෙච්චර ඔබ කැප වෙලා මේ රට ගොඩනගා ගන්න වැඩ කරන්නට ඇති, ඇයි මෙහෙම මෙච්චර කෙටි කාලයකින් කඩා වැටුනේ කියන අදහස් බොහෝසෙන් ඔබගේ මනසට තියෙන්නේ නැති. මේ සිතුවිලි එනකොට යථාර්ථය දකින්නකොට ඔබගේ මානසික පීඩනය වැඩි වෙනවා. දැන් මේ තත්ත්වකාරයේදී අපි මොනවද කරන්නට ඕනේ? මොකද අපි දන්නවා, අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගත්තේ නැත්නම් මේ ගැටලුවට හරි නියමාකාර නුවණින් සුත් ගන්න පුළුවන් විසඳුම් ගන්න අමාරු වෙනවා. ඒත් එක්කම ඔබගේ ජීවිතේ මොහොතේ මොහොතේ තියෙන සතුට නැති වෙලා යනවා. එහෙනම් පළවෙනි විසඳුම වශයෙන් ඔබේ මනස සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ඔබගේ දෘෂ්ටි කෝණය වෙනස් කරන එක අත්‍යවශ්‍යයි. දැන් ඒ කියන්නේ මේ තියෙන තත්ත්වය අනේකමක් නෑ, ඕක ඕකේ කියලා බලාපොරොත්තු සුම් කරගෙන මේක එක්සෙප්ට් කරන එක නෙවෙයි. නමුත් අපේ ලෝක ඉතිහාසය ගැන බැලුවොත්, අපේ පෞද්ගලික ජීවිතය ගැන බැලුවොත් අපි දන්නවා මේ ලෝක ඉතිහාසයේ මනුස්ස සංහතිය හැම කෙනාගේම ජීවිතයේ උඩ යනවා පල් හැටෙනවත් තත්ත්වයක් තියෙන බව. දැන් අපි අවුරුදු 100 දැන් කොවිඩ් කාලේදී අපි කිව්වා අවුරුදු 100කට උඩදී 1918 විතර ඒ වගේම අසංගතයක් තිබුණා. ඒ නිසා අවුරුදු 100කට පස්සේ තවත් අසංගතයක් ආවා. ඒ වගේ එකනේ අපි කියන්නේ. එහෙනම් මේ ලෝකයේ යම් යම් කාලවලදී යම් යම් ප්‍රශ්න ලෝකයට එනවා. එහෙනම් අපේ දෘෂ්ටි කෝණය වෙනස් කරනවා කියන්නේ මොකද්ද? ඔබගේ මනස වැටෙනකොට ඔබ නිතරම මතක් කරලා දෙන්න මේවත් ජීවිතයේ කොටසක්. මනුෂ්‍යයන්ගේ ජීවිතයේ කොටසක්, සමාජයේ කොටසක්, රටක කොටසක්, අපේ පෘථිවියේ කොටසක්. මෙහෙම වෙනවා. නමුත් ඒකට විසඳුමුත් එනවා. විසඳුමට ඔබත් එකතු වෙන්නට ඕනේ. නමුත් මේකත් උත්තරයක් ලැබිට බව. එහෙනම් ඔබගේ මනස වැටෙනකොට පළවෙනි දේ තමයි ඔබ කරන්නට ඕනේ, ඔබ මතක තියාගන්න ජීවිතේ මේ වගේ පල්හාට යන කාලයක් තියෙනවා. ඒක විසඳ ගන්නත් පුළුවන්, විසඳගෙන අපිට උඩට එන්නත් පුළුවන් බව. මොකද අපි සාක්ෂි පිට කියන්න පුළුවන්ගේ පෞද්ගලික ජීවිතය දිහා බැලුවත්, සමාජය ගැන බැලුවත්, ලෝක ඉතිහාසය ගැන බැලුවත් ඒ වගේ වෙනස් වීම් තියෙන බව. දෙවනි එක තමයි වඩාත්ම වැදගත්, ඔබ මේ පද්ධතිය වෙනස් කරන්න ඔබට යොමු වීමට අවශ්‍යතාවක් තියෙනවා ඇති. අනිවාර්යෙන් ඒකට යොමු වෙන එක අවශ්‍යයි. අපි ඉංග්‍රීසියෙන් අපි මනෝවිද්‍යාවයකට කියනවා locus of control කියලා, internal locus of control. මේ internal locus of control කියන්නේ අපේ ජීවිතයේ හෝ අපේ සමාජයේ යම්කිසි ගැටලුවක් ඇති වෙනකොට අපිට පුළුවන් මට්ටමේ ඒක ධනාත්මක විදියට වෙනස් කිරීමට යොමු වෙන එක අත්‍යවශ්‍යයි. එහෙම යොමු වෙන අයගේ මානසික සෞඛ්‍ය වඩා හොඳින් තියෙනවා. ඉතින් ඔබ හිතනවා නම් මේ පද්ධතිය වෙනස් වෙන්න ඕනේ, හොඳ ආකාරයට හදා ගන්න ඕනේ කියලා අනිවාර්යයෙන් මේකට යොමු වෙන්න. නමුත් මේකත් එක්ක මතක තියාගන්න ඕන දෙයක් තමයි
මේ පද්ධතිය වෙනස් කරන්න යනකොට අන් අය වෙනස් කරන්න යනකොට අපිත් මේ පද්ධතිය එක පුරුකක් බව. එතකොට එහෙනම් අපිත් මෙතන වෙනස් වෙනවා. දැන් සමහර අය කියනවා අන්න අරය වැරද්දක් කරා. මෙන්න මෙයා වැරද්දක් කරා. මේ පද්ධතිය වැරද්දක් තියෙනවා. හැබැයි අපි නම් හොඳයි. නැහැ. අපිත් යම්කිසි අඩුපාඩුමක් තිර වෙන්න පුළුවන්. ඔබ ආරක්ෂාව කරන විට ඔබ උදේ 8ටම එනවද? 4 වෙනකම් වැඩ කරනවද? 100%ක් මේ ආයතනයට දෙන්න ඕන දේ ඔබ දෙනවද? ඔබ යම් අනිත් අයට හිත දෙන වචන පාවිච්චි කරනවද? අන් අය කුහක විදියට සලකනවද? දැන් මේ හැම දෙයක්ම වෙන කට්ටියට තියෙනවා වෙන පද්ධතියකට තියෙනවා කියලා මිසක් ඒ පද්ධතිය වෙනස් වෙන්න යන ගම ඔබත් වෙනස් වෙනවා නම් තමයි අපිට මේ සමාජය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් දෙවනි ක්‍රමවේදය තමයි මේ පද්ධතිය වෙනස් කරන්න යනවා නම් ඒ ගමනේදී ඔබත් බොහොම මානසික සෞඛ්‍යයෙන් පිරි ගුණධර්ම වලින් දියුණු වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙන එකට. එහෙම වුණොත් විතරයි අපිට මේ සද්ධතිය වෙනස් කරන්නත් පුළුවන්, ඔබගේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගන්නටත් පුළුවන්. තුන්වෙනි ක්‍රමවේදය තමයි අපි කියනවා බුද්ධ ධර්මයෙන් අපි කියන එක සතිය කියලා, සිහිය කියලා. ඒක දැන් නූතන මනෝවිද්‍යාවෙත් භාවිතා කරන එක ක්‍රමවේදයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා මයින්ඩ්ෆුල්නස් කියලා, ප්‍රසන්ට් මොමන්ට් අවේනස් කියලා. ඒ කියන්නේ සිහිය කියන දේ. අපි පොඩි කාලේ ජීවිතේ කටිකෝ සිහියෙන් ඉන්න ළමයෝ මෙහෙම කරන්න සිහියෙන් ඉන්නේ නැත්තේ ඇයි කියලා. මේ සිහිය කියන දේ අපේ මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න පුළුවන් බොහොම ප්‍රබල කාරණයක්. සිහිය කියන්නේ මොකක්ද එහෙනම්? ඔබ කරන කාරණය කරන දේ එක ඔබගේ මනස තියාගන්න එක. උදාහරණයක් වශයෙන් ඔබ කැරට් කපනවා නම්, WhatsApp message එකක් ගහනවා නම්, ඔබේ දරුවත් එක්ක සෙල්ලම් කරනවා නම්, බල්ලා හොදනවා නම්, නැත්තම් උදේ සැන්විච් එකක් හදනවා නම්, ඩ්‍රයිව් කරනවා නම්, ඔබ කරන ඒ ක්‍රියාවලියේ එක ඔබගේ මනසත් තියාගන්න. දැන් බොහෝ විට අපේ මනස වෙන තැනක, ක්‍රියාවලිය තව තැනක. එතකොට සාපාරට අපි නිකන් තනියම කතා කරගෙනත් පාර යනවා. ඇඟ යනවා මනස වෙන තැනක. දැන් අපි දැකලා තියෙනවා අනන්තවත් සමීක්ෂණ වලින් අසිහියෙන් ඉන්න පුද්ගලයන්ගේ සතුට අඩුයි, මානසික සෞඛ්‍ය අඩු බව. එහෙනම් ඔබගේ මානසික සෞඛ්‍ය මේ කාලවකවානුවේදී හොඳින් තියාගන්න නම් ඔබ පාවිච්චි කරන හොඳම ප්‍රබල ක්‍රමයක් තමයි ඔබ කරන ඒ ක්‍රියාවලියේදී මීටින් එක වෙන්න පුළුවන්, දරුවත් එක්ක සෙල්ලම් කරන එක වෙන්න පුළුවන්, කෙනෙක් එක්ක කතා කරන එක වෙන්න පුළුවන්, කාර් එක හොදන එක වෙන්න පුළුවන්, මල් පැල වගා කරන එක වෙන්න පුළුවන්. ඔබගේ මනසේ ක්‍රියාවලිය නැතුව වෙන තැනකට ගියොත් ඒ හැම වතාවෙම මනස නැවත ඒ කරන ක්‍රියාවෙද, කැරට් කපන එක වෙන්න පුළුවන්, මල් වගා කරන එක වෙන්න පුළුවන්, බල්ල හොදන එක වෙන්න පුළුවන්, මොනවා වුණත් එතනට ගන්න. එහෙම කරනකොට ඔබගේ මනසේ තියෙන අනවශ්‍ය සිතුවිලි, අනවශ්‍ය බව, බය, කාංසාව, ආතතිය කියන දේවල් වලට රැඳෙන්න බෑ. ඒව නිකන් හැල්ලා යනවා. ඒතර ඔබගේ මනස බොහොම නිදහස් වෙනවා. නිදහස් මනසක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න මනසක්. අන්තිම ක්‍රමවේදය මමද බොහෝ දේවල් තියෙනවා, නමුත් අපේ මේ සාකච්ඡාවට කාලය නිසා අන්තිම ක්‍රමවේදය තමයි අපේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගන්න අපගේ සමාජ සම්බන්ධතා. යහපත්ව තියාගන්න එකත්, අපි අනිත් අයට හොඳ මිත්‍රයෙක් වෙන එකත්, අනිත් අය අපිට හොඳ මිත්‍රයෙක් වශයෙන් ඉන්න එකත් අත්‍යවශ්‍යයි මේ කාලවකවානුවේදී. මම උඹට කියෝ පැය 60ක් මම තෙල් පෝලිමක හිටියයි කියලා 14කට පස්සේ මට එපා වෙලා යන්න යනකොට මගේ යාළුවෙක්ගේ ළමයි දෙන්නෙකුත් ඒ පෝලිමේ ඉඳලා ඉතිරි පැය 40 ගානම ඒ ළමයි දෙන්න මගේ වාහනේ ඉදිරියට ගිහලා මට ගෙදර යන්නට කිව්වා. ඉතින් ඒක තමයි මේ සමාජ සම්බන්ධතාවයේ වටිනාකම. මොකද අපිට අපහසුතාවයක් වුණාම අපිට වෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට රැඳෙන්න පුළුවන් නම් අපිට මේක ගැට ගහගෙන යන්න පුළුවන්. එහෙනම් එහෙම කට්ටිය අපේ ජීවිතයට ළඟා වෙන්න නම් ඔබ නියම යාළුවෙක් වෙන්නට ඕනේ. මොකද අපිට බැහැ කට්ටිය අපිට උදව් කරන්නට එන්නේ මේ වගේ කාලයකදී අප ඇත් මිත්‍රයෙක් නෙවෙයි නම්. එහෙනම් අන්තිම ක්‍රමවේදය තමයි ඔබට කතා කරන්න කැමති. ඔබගේ සමාජ සම්බන්ධතා හොඳින් පවත්වා ගන්න, මිත්‍රත්වයන් හොඳින් පවත්වා ගන්න. ඒ වගේ මිත්‍රත්වයන් හොඳින් පවත්වා ගන්නට නම් ඔබ ගුණගරුක ගුණධර්ම තියෙන මිත්‍රයෙක් බවට ඉස්සෙල්ලා පත් වෙලා ඉන්නට ඕනේ. බොහොම ස්තුතියි. We want to ask questions, can ask you. දරුවන්ට දෙමාපියන්ටයි මේ
පීඩනය අවම කරන්න තියෙන පළවෙනිම උත්තරය තමයි පීඩනයට උත්තර ඇත්ත හේතුවට උත්තර ලබා ගන්න එක. දැන් ඒක ලබා ගන්නමින් යනවායි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපේ පෞද්ගලික ජීවිතයේ දෙමාපියන් වශයෙන් අපි මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නේ දැන් මෙතන කතා කරන්නේ. දරුවන් එක් දැන් දරුවන්ට තේරෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා බව එක් නොතේරෙනවා නම් ඒ තව ලොකේට ගැටලුවක්. මොකද අපි දන්නවා සමාජයේ කතා කරනවා අරගලය කියලා දෙයක් තියෙනවා මාධ්‍ය යනවා මෙතන ගැටලුවක් තියෙනවා කියලා. දැන් සමහර දෙමාපියන් හැබැයි මේක ගැන ගැට කතා කරන්නේ නැහැ. අනේ නැහැ වගේ ඉන්නේ. ඩිනයල් කියලා කියනවා. දැන් සමහර අය මම දන්නවා මේ ට්‍රිප්ස් යනවා මේක නැහැ වගේ. ඒ දරුවන්ට මෙතන ලොකු ප්‍රහේලිකාවක් ඇති වෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවායි කියලා පේනවා පාරේ යනකොට කියුස් දකිනකොට. හැබැයි ගෙදර ඉන්නේ ප්‍රශ්නයක් නැහැ වගේ. මේ සමහර දෙමාපියන්. ඒක සුදුසු දෙයක් නෙවෙයි. එහෙනම් දරුවාගේ වයසේ හැටියට දැන් ඔබගේ දරුවා අවුරුදු 5 අවුරුදු 12 ළමයෙකුට කතා කරනවා වගේ වෙනස්. අවුරුදු 18 ළමයෙකුට කතා කරනවා වගේ වෙනස්. නමුත් වයසේ අනුව දරුවන්ට පැහැදිලි කර දෙන එක මෙතන මොකද අපේ රටේ වෙන්නේ? ඒකට විසඳුම් බලන්නේ කොහොමද? මේකට හේතුව මොකක්ද කියලා දරුවාගේ වයස අනුව ඒ වචන භාවිතා කරලා කරන එක අත්‍යවශ්‍යයි. දරුවන්ට යම්කිසි සෙන්ස් එකක් ගන්න මේ මොකද්ද වෙන්නේ කියලා. දෙවෙනි එක තමයි දරුවන්ගේ මානසික තත්ත්වය වැටෙන එකත් ස්වභාවිකයිනේ. මොකද අපේ වැටෙනවා වගේ ඒගොල්ලන්ගේ මනස වැටෙනවා. මේ මොකද ඉස්කෝලේ යන්න බෑ, යාළුවන් හම්බ වෙන්න බෑ, ඒගොල්ලන් සෙල්ලම් කරපු දේවල් කරන්න බෑ, මේ කොළඹ වගේ ආශ්‍රිත ප්‍රදේශවල පොඩි ගෙවල් වල අමාරු ළමයි කොටු වෙලා තියෙනවා. එතකොට ළමයිගේ මානසික ව්‍යාකූලත්වය දකින්නට පුළුවන්. ඒක එහෙම වෙනවයි කියන එක දෙමාපියන් එක්සෙප්ට් කරන්නට ඕනේ. එහෙනම් ඒ ළමයා දරුවා ඔබගේ දරුවා මනස වැටලා ඉන්නවා නම් නිතරම තරහ යනවා නම් මූණ එල්ලන් ඉන්නවා නම් දරුවත් එක්ක ඒ ගැන කතා කරන එක. ඇයි ඔයා මෙහෙම ඉන්නේ? මොකද්ද බබා වැඩේ? මොකද්ද ප්‍රශ්නේ කියලා ඒ ගැන කතා කරන එකත් අත්‍යවශ්‍යයි. මොකද එහෙම කිරීමෙන් මේ දරුවාගේ තියෙන සිතේ තියෙන දේවල් පිට කරන්නට පුළුවන්. දැන් අපි පවා කැමතිනේ කාරුණ රැහෙවොත් ඇයි යන්නේ පියංජලිව මූණ එල්ලන් ඉන්නේ? මොකද ප්‍රශ්නයක්ද දුකක්ද කියලා අපි කැමති කතා කරන්නේ. ඒක අපිට සහනයක්. දරුවන්ටත් ඒ වගේ. තුන්වෙනි එක තමයි පුළුවන් ආකාරයෙන් දරුවන් ඒගොල්ලන්ගේ මිත්‍රයන්ත් එක්ක සම්බන්ධ වීමක් සෙල්ලම් කරන්න අවශ්‍යතාවයක්. හැබැයි මේ කියන්නේ ඩිවයිසස් වල ෆෝන්ස් වල ගේම් ගහගා ඒ සෙල්ලම් නෙවෙයි. මොකද ඇත්තට ඒකෙන් දරුවාගේ බුද්ධි වර්ධනයට යම් හානියක් ඇති වෙන්නට පුළුවන්. නමුත් වටපිටාවේ ඉන්න දරුවන්ත් එක්ක හරි ඔබ හරි දරුවන්ත් එක්ක ඒක ෆිසිකලි ක්‍රියාකාරීත්වයෙන් සෙල්ලම් කරන එකත් දරුවන්ට යම් කිසි සහනයක් ලැබෙන්නට පුළුවන්. හැබැයි අපි දන්නවා මේ හැම දෙයකටම වඩා මේ තියෙන ගැටලුවට උත්තරයක් ලැබෙන එක තමයි අත්‍යවශ්‍යම අපි හැම කෙනාගේ මානසික සෞඛ්‍යයට. අමානසික රෝග. දැන් අපි ඇත්තට සමීක්ෂණ කරන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහෙනේ. කියන්නේ හොඳ සමීක්ෂණයක් කළා මෙච්චරයි මෙතරයි කියලා අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද මේ අම්ස කෙටි කාලීනව දෙයක් නිසා. නමුත් මම ඔබට කීවා වගේ අපි තරුණ කණ්ඩායමක් එක විශ්වවිද්‍යාල විශේෂයන්ත් එක්ක යම්කිසි සමීක්ෂණයක් කරා මාසයක උඩදී. දරුවන්ගේ මානසික සෞඛ්‍ය හොඳ නැහැ. මොකද ඒ අපි ඒ කරනකොට අර පැය 13 පවකස් තියෙන කාලේ. ඉතින් දාඩියයි ඉතින් බයයි ඩිංගි හැදෙයි දන්නේ නැහැ කියලා ෆෑන්ස් වැඩ කරන්නේ නැති නිසා. එතකොට ඩේටා ප්‍රශ්න එනවා. ලැප්ටොප් එක දාගන්න බෑ. අනේ ලොකු දෙයක් තමයි තරුණ අයගෙ තියෙන මගේ අනාගතේට මොකද්ද වෙන්නේ? මගේ එක්කම සිහින කඩා කප්පා වෙලා තියෙන්නේ. මේකට විසඳුමක් තියනවාද? ඇයි අපිට මෙහෙම උනේ? ඒ ගැටලු නිසා අපේ සමීක්ෂණෙන් පෙන්නුවේ තරුණ අයගේ මානසික සෞඛ්‍ය හරි නැති බව. නමුත් ඊට අමතරව මම දන්න විදියට සමීක්ෂණ අපි කළා නැහැ. නමුත් අනිවාර්යයෙන්ම අපි දන්න කට්ටියත් එක්ක කතා කරනකොට සෞඛ්‍ය සම්පන්න භාවය බොහොමත්ම අඩුයි කියලා. අපි මේ අතහැරලා ඉස්සරහට ගිය මාතෘකාව තමයි තෙල් පෝලිමේදී කායික සෞඛ්‍ය පවත්වා ගන්න කෙසේද කියන එක. තෙල් පෝලිමේ සෞඛ්‍ය පවත්වා ගැනීම පළවෙනි එක තමයි අපි කතා කරන්නේ කායික සෞඛ්‍ය. රණ්ඩුවට යන්න එපා, ගුටි කන්න බෑ. ඒ ටිකක් කලහකාරී අවස්ථා මගහරින්න. මොකද කායික සෞඛ්‍ය ටිකක් කලහකාරී අවස්ථාවලට යොදුනොත් රෝහල්ගත විය යුතු නිසා. ඊළඟට අපි කොහොමද ඇයි තෙල් පෝලිං වල මිනිස්සු වැඩිපුර
අපි මරණ වාර්තා වන්නේ ඇයි? ඒකට ප්‍රධාන දෙකක් තියෙන එකක් තමයි තෙල් පෝලිම් වල මේ වගේ දෙයක් වුණාම මාධ්‍ය වල ඒකට ලැබෙන ප්‍රතිචාරය වැඩි gedara මිනිස්සෙක් මරණයට පත් වෙනවට වඩා. ඊළඟට අපි මං හිතන්නේ සමීක්ෂණයක් කළ යුතුයි. මම මෙතන ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තෙල් පොලිමේ ඉන්න අයගේ වයස, ඒගොල්ලන්ගේ තියෙන අනිත් රෝග මොනවාද කියලා ඒක සමීක්ෂණයක් කළ යුතු වෙනවා. ප්‍රධාන වශයෙන් අපි හිතන්නේ ඒ තෙල් පොලිමේ ඉන්නකොට අර පොලිමේ ඉස්සරහට යනකොට දැන් තමන්ට මොන හරි අමාරුවක් ගෙදරදී දැවුනොත් අපි රෝහල් ගත වෙනවා. ගෙදරයි කියනවා මේ නෝනා කියනවා මේ බලබලව ඉන්න එපා, ටක් ගාලා ස්පිරිතාලේ යන්න, ඕක නම් හොඳ නෑ කියලා. නමුත් තෙල් පොලිමේ යනකොට තනියම ඉන්නේ. ඒ තියෙන තත්ත්වය දැන් මේ ෂෙඩ් එක පෙනිපෙනී ඉන්නේ. එතකොට ඔබට පපුවේ අමාරුවක් ආවොත් හිතනවා නෑ නෑ මේ තෙල් ටික ගහගෙන තමයි එළියට යන්නේ කියලා. මම හිතන්නේ තෙල් වලට වඩා ජීවිතය වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ මැදි වයසෙන් ඉහළ ඉන්න අය, එහෙම නැත්නම් හෘදයාබාධයක් හැදීමට තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිකම, සිගරට් බීම, පවුලේ අයට හෘදයාබාධ තරුණවයසේ හැදිලා තියෙනවා. ඒ වගේ කෙනෙකුට හෘදයාබාධයක රෝග ලක්ෂණ, ඒ කියන්නේ පපුව තදවීම, දහදිය දැමීම, ඒ කියන්නේ මේ පොලිමීනෝර අවුවර දාඩිය දැමීම නෙවෙයි, ඒ දාඩිය දැම්මේ නැති කියලා හදිසියේ දාඩිය දානවා. එහෙම නැත්නම් හුස්ම ගැනීම අපහසුවක්, ක්ලාන්තයක්, ඇස් දෙක අඳුරු වීමක් වුණොත් ප්‍රේල් පොලිමේ තෙල් ගහන්න එපා. වහාම ළඟ ඉන්න අයට කියන්න, ළඟ ඉන්න අය වහාම කතා කළ යුතුයි. සුවසැරියට 1990ට මේ මෙයා රෝහලකට යැවිය යුතුයි. මං හිතන්නේ දැනට පොලිම් වල ඉන්න අය අවධානයත් වැඩි. මං හිතන්නේ මේ ගැන දැනුම ඒ තියෙන නිසා යම් කිසි අමාරුවක් වුණොත් මං අපි දැක්කා ඊයේ සංසරණ වෙන මාධ්‍යවල අපි දැක්කා මේ තෙල් පොලිමක හිටපු කෙනෙක් මරණයෙන් වළක්වා ගන්න ආකාරය. ඊළඟට හීට් ස්ට්‍රෝක් එන්න පුළුවන්. ඒ කියන්නේ අධික ලෙස රත් වීම නිසා මිනිසුන්ගේ එන කායික රෝගයක් තියෙනවා. ඒක වළක්වන්න සඳහා මේ තද අවුවේ ඉන්න පා වාහනේ කොමනත් AC දාගෙන දැන් අපි කීටවත් වාහනේ ඉන්නේ මේ තෙල් පොලිමින් ඉන්නකොට වාහනේ තියලා හිමනකට යන්න, නැත්නම් කළු කුඩයක් අරන් යන්න පැත්තකට වෙලා ඉන්න, තද රස්නේ පේවුමන්ට් වල ඉන්නපා. වතුර අපි සාමාන්‍ය බොනකට වඩා වැඩිපුර බොන මතන ගෙදරදී අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ ලීටර 1.5ක් 2ක් 2.5ක්. නමුත් මේ අවුවේ ඉන්නකොට දාඩි දානකොට ඊට වඩා වැඩි ප්‍රමාණයක් දියර ගත යුතුයි. දියවැඩියාව තියෙන අය, ප්‍රෙෂර් තියෙන අය තමන්ගේ බෙහෙත් ගත යුතුයි. සීනි වුවමන්ට වඩා අඩු වෙන එක වළක්වන්න කුඩා ආහාරයක් ග්ලූකෝස් ටිකක් අරන් යන එක වැදගත් වෙනවා. මුත්‍රා කරන්න තැනක් නැති එක ප්‍රශ්නයක්. ඒ නිසා වතුර බොන්න නැතුව ඉන්න පෙළඹෙනවා. ඒ වගේ දේවල්ට අනාගතයේ අපිට තෙල් වලට විසඳුමක් නැත්තම් මේ වගේ දේවල්ට විසඳුම් අපිට හොයන්න වෙනවා. මම හිතන්නේ පෝලිං වල තත්ත්වය ඕකයි. ඊළඟට විශේෂයෙන්ම මේ මම හිතන්නේ අපේ පෝෂණය ගැන කතා කරද්දී මම හිතන්නේ වෛද්‍ය සම්මේලනයේ අපි හිතන්නේ පෝෂණය ගැන වෙනම දවසක් ගත්තොත් හොඳයි කියලා. මොකද විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රශ්න එනවා. ඔය එක්තරා මම හිතන්නේ හොඳම දේ පෝෂණය ගැන අපිට කතා කරන්න තුල එතනදී අවධානය කැරිලා. ඔව්. මම හිතන්නේ තෙල් පෝලිං ගැන කතා කරා එක උපුල් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහත්තයා ඒක ලස්සන්ට විස්තර කරා. ඒක සාරාංශ කරලා කිව්වොත් තෙල් පොලිමට පැමිණිය යුත්තේ කවුද? මම හිතන්නේ ගර්භණී මවක්, ඒ වගේම දැඩි අසාධ්‍ය තත්ත්වයේ පවතින රෝගී තත්ත්වයක් තියෙන පුද්ගලෙක්, ඒ වගේම අඩු වයසේ ළමුන්, ඕ ලෙවල් වෙන්න පුළුවන්, ඒ ලෙවල් වෙන්න පුළුවන්, ඒගොල්ලන් පැමිණිය යුතු නෑ. එතකොට තමන්ගේ සෞඛ්‍ය ගැන තමන් හිතනවනේ තෙල් පොලිමට යන්න කලින්. තමන්ට රෝගී තත්ත්වයක් තියෙනවා, ඒ රෝගී තත්ත්වයට ගන්න බෙහෙත් ටික ගේන්න. ඒ වගේම නිකන් හිතන්න හිස රදයක් ආවොත් පැන්ඩෝල් එකක් අපිට පැරසිටමෝල් එකක් ගන්න ඕන නම්, ඒ වගේම අපිට මොන හරි හිස රදය අඩු කරගන්න යම් ප්‍රතික්‍රමයක් ගන්න අවශ්‍ය නැහැ, ඒ ටික අරගෙන ඉන්න. ඒ වගේම තමන්ගේ කෑම ගැන හිතන්න. එතකොට වැඩි කාලයක් තියාගන්න පුළුවන් වතුර බෝතලයක්, ඒ වගේම කෑම ටිකක් පිළියෙල කරගෙන ඉන්න. අනිත් දේ තමයි
මේ පෝලිමේ වැඩි කාලයක් ගත කරනකොට සිසිලස තැනක හිටගෙන ඉන්න පුළුවන් වාහනය තුල රැඳෙන්නේ නැතුව වාහනය තුල රැඳෙන හැම විටම අර මේ ෂටර්ස් පල්ලෙහාට දාලා හොඳ වාතාශ්‍රයක් සලස ගන්න ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඒ වගේම වාහනේ ඉවත් වෙන්න අනිත් එක තමයි මේ තමන් ගේන වතුර පෑ දෙකකට සැරයක්වත් බොන්න දැන් ඒතොර මුත්‍රා කරන්න වගේ අවශ්‍යතාවය නැතුනොත් ළඟ ස්ථානයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඒ වගේම වෙළඳ සැලකුණත් සමනක් වෙලාට ඒ වැසිකිලි පහසුකම් ලබා ගන්න පුළුවන් ඒක තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් නමුත් ඒ ගැන සුපරීක්ෂාකාරී වෙන්න ඒ වගේම වාහනෙන් බැහැලා ඇවිදින්න මොකද එක තැන සිටිනකොට මේ මාංශ පේශීන් තුළ විශේෂයෙන්ම රුධිර කැටි හැදෙන්න පුළුවන් ඒවා හෘද වස්තු කරා ගමන් කරන්න පුළුවන් මේ යම් ව්‍යායාමයක් අවශ්‍යයි ඒ වගේම දින කීපයක් රැඳෙනවා නම් නිදි වර්ධිතව සාමාන්‍ය පුද්ගලයෙකුට උනත් හරිම දුෂ්කරයි ඒ වගේම මානසික ආතතියක් ගොඩනගෙන්න පුළුවන් ඒ වගේම ශාරීරික යම් රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්ට වැඩිපුර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එතකොට ඒ තමන්ගේ ස්ථානය වෙනස් කරගන්න පුළුවන් විශේෂයෙන්ම තමන් තෝරා ගන්නා මේ තෙල් ලබා ගන්නා තැන මේ නිවසට ළඟ නම් වෙන එක්කෙනටත් ඇවිල්ලා ඒකේ යම් කාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඉතින් ඒව ගැන පොඩ්ඩක් හිතන්න මේ ඔක්කොම ඇත්තටම ලොකු දේවල් නෙමෙයි මේ සාමාන්‍ය දැනීම දේවල්. ඒ වගේම මේ ඒ වටේ ඉන්න පුද්ගලයෙක් කතා කරත් මේ ආවේගකාරී දේවල් වලට යොමු වෙන්න එපා. බොහොම නිවිහැනිලි කතා කරන්න ඒ වගේම අඳුර ගන්න. තමන්ගේ ගෙදරත් එක්කත් යම් තොරතුරු හුමාරුවක් කරන්න මොකද එක පාටම ඒක තොරතුරු හුමාරක් නැති වෙනවනම් ඒගොල්ලන්ටත් ඒ ගැන හිතන්න පුළුවන්. බොහොම සරල දේවල් තියෙන්නේ. ඒ වගේම අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැටියට කනගාටු වෙනවා. විශේෂයෙන්ම මේ තියෙන ආර්ථික අර්බුදයත් ඒ වගේම දේශපාලනික අර්බුදයත් නිසා මහජනතාව පාරට වැටිලා මේ විඳින දුක ගැන. ඒ වගේම අපි අද දවසේ කතා කරපු අනිත් ප්‍රශ්නය තමයි මේ පෝෂණ ප්‍රශ්නය. අපි හිතනවා ඒක වෙනම සාකච්ඡාවකින් අපි ඕගලන්ට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒ සම්බන්ධයෙන් සුවිශේෂ දැනුමක් සහිත කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. මම හිතන්නේ මේ දවස්වල ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්. ජීවනී බොනවද? ජීවනී වල සහ වතුර අතර තියෙන වෙනස තමයි ජීවනී වල ලවණ අඩංගු වෙනවා. වතුර විතරක් බොනකොට ලවණවල අඩුවක් වෙන්න පුළුවන්. නමුත් අපි මේ පොලිමීන් අයට දහදිය දැවීම සහ විතරයි වැඩිපුර වතුර එකෙන් අයින් වෙන්නේ. අපි යම් ආහාරයක් ගන්නවා නම් විශේෂයෙන් ලවණ අඩංගු ජීව දෙයක් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ජීවනී බීමේ වැරද්දක් නැහැ. ජීවනී හද හදා ඉන්න ඕනේ නැහැ. වතුර අරන් ගියාමයි කන්න යමක් තියෙනවා නම් ජීවනී අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. වතුර හොඳටම ප්‍රමාණවත්. නමුත් වතුර බොන ප්‍රමාණය වැඩි විය යුතුයි. ඉතින් අර හොඳම දේ තමයි මේ මුත්‍රා කරනකොට මුත්‍රාවල පාට ගැන බලන්න. මුත්‍රාවල පාට වතුරට හුරු නම් ඔබ හොඳට ඒ අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබිලා තියෙනවා. මුත්‍රාවල පාට තද වෙන්න එකෙන් අදහස් කරන්නේ ඔබ වතුර බීලා තියෙන ප්‍රමාණය අඩු බවයි. අවසාන වශයෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් මට කෙටි පණිවිඩයක් දෙන්න තියෙනවා. මේ ඒ තමයි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න එපා කියලා පෝලිම්වල සහ වෙනත් ස්ථානවල. මොකද තුවාලයක් සිද්ධ වුණොත් ඒ තුවාලේ සනීප වෙන්න සෑහෙන කාලයක් යනවා. උදාහරණයක් හැටියට හමේ කුඩා තුවාලයක් වුණත් සනීප වෙන්න සතියක් විතර යනවා. අස්තියක් කැඩුනොත් මාස කීපයක් යනවා ඒක සනීප වෙන්න. ඉතින් එතකොට ඒක ඔබගේ අර දැන් තියෙන ප්‍රශ්නවලට එකතු වෙනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මම මෙහි පැමිණ සිටින වෛද්‍ය උපුල් දිසානායක, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියංජලි ද සොයිසා සහ වෛද්‍ය සුරන්ත පෙරේරා යන තුන්දෙනාටම වෛද්‍ය සංගමයේ ලේකම් හැටියට මං මගේ ස්තුතිය පුද කරනවා. ස්තුති. ඒ වගේම මෙහි විවිධ මාධ්‍යවලින් අපිට මේ ලොකු සහයෝගයක් ලැබුණා. මාධ්‍ය සංස්ථා ගණනාවකින් නියෝජිතයන් මෙහි පැමිණ සිටිනවා. මුද්‍රිත මාධ්‍ය, ඒ වගේම විද්‍යුත් මාධ්‍ය, අපි ඒ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.